फ्रांसे श्रीलंका अध्यापनिक सांस्कृतिक हा समाजीय संविधाने हेवस शिक्षा पदन सिंह सत्सुन वर्त श्रीलंका दिने समरी में जातिक उत्सव इता उत्कर्षवत अंदमिन विशाल संचार के अंतिसगी सहभागी के पसुगी दान से पैवत्ती अपोबट में नरबी मत सलस्वान्नी එදා අපගේ කැමරාවට හසු කර ගැනීමට හැකි වූ විශේෂ අවස්ථා කිහිපයක් පමණයි. Nous vous présentons ici la journée sri-lankaise organisée par la Fondation Sexa qui a eu lieu à Paris pour la 7e fois. La présence de personnes vietnamiennes, laotiennes, thaïlandaises, cambodgiennes, chinoise et française a été très appréciée par le vénérable Chandratne qui remercie tous ceux qui ont aidé au bon déroulement de cette journée. චීන ආදී ආසියාතික පිරිස හැරුණාම විශාල ප්‍රංශ ජාතික පිරිසක් අද මේ අවස්ථාවට සම්මිලා සිටු බව ඔබට ප්‍රකාශ කරන්න පුළුවන්. දුරු රටකදී සජීවීව ශ්‍රී ලාංකික සත්කාරය අත්විඳින සංචාරකීන් ඉතාමත් ආස්වාදයක් විඳිනා බව අප අත්විඳි අපූර්ව අත්දැකීමයි. පුරා දින දෙකක් මිසි සතුටුන් සංචාරකීන් දවසක ලංකාවට යා යුතුයයි තීරණය කරාවි. ප්‍රබෝධමත් දවසක් ලෙස කාලගුණයෙන් ආශිර්වාද ලත් ඒ දවස ශ්‍රී ලංකාවේ දේශීය ආහාර පානවල රස විඳීමට හැකි අයුරින් සියලු කටයුතු සම්පාදනය කිරීම. ඒ සඳහා අපගේ බැතිබර දායක දායිකාවන් දුන් සහයෝගයට शिक्षा पदन में विशेष स्तुति पिरिनमी मेम दर्शन पेल दकिन विट उबट उबगे माउबिम मतक्वे नमुत अब मे सिटिन्नि मे सिद्ध्य सिदुवन्नि फ्रांसे पेरिस नुवरय अब मे श्रीलंका दिने समरण भूमिय गेन यमक कथा किरीम कालोचितयै मट सिते हिटपु जनाधिपति जैक सिराक महतागे आर्याव विसिन नोबेल त्याग लाभी दलाई लामा हिमिपानंट कल परित्यागे की मे पिंबिम इताम मनरंग उद्याने कु बुआद वेंसन उद्यान मध्य अलंकार भूमि भागे क निमकरेति मम बौद्ध मध्यस्थाने अपगे श्रीलंके के अंटे इताम हुर पुर्दिस्ताने की अपगे बहु आगमिक उत्सव संधा गरुतर संगरत्ने භාවිතා කරන්නේ මේ පින් බිමයි. අද ශ්‍රී ලංකාවේ අනන්‍යතාවයේ නිදක්වන ජාතික උත්සවය වෙනුවෙන්ද ලබා ගැනීමට හැකිවීම අපලද මහත් වාසනාවක් නොවන්නේද? වසන්ත කාලයේ ආරම්භය සමග උද්‍යාන ක්‍රීඩාංගන මම්මාවත් සංචාරකීන්ගෙන් පිරි ඉතිරියයි. නිදහසේ ඔවුන් මේ වසන්තයේ භුක්ති විඳිති. මෙවැනි වැඩසටහනකින් අප රටට නෙලාගත හැකි ඵල අපමණය. ඊටම වටිනා අවස්ථා අපගේ රාජ්‍ය ආයතන විසින් නොසලකා ඉවත දමා ඇතැයි අපට සිතේ. සංවිධානවල ශක්තියත් ආගමික එකමුතුවත් පෞද්ගලික සබඳතාවේනුත් කැටි කරගත් කල රටට අගනා සේවයක් කළ හැකි බව අප වටහා ගත යුතුය. ඒ සඳහා නැනනුවන පහළ විය යුතු යුගයකට අප අවතීර්ණ වී සිටින්නෙමු. අපගේ කලාත්මක නිර්මාණ ජාත්‍යන්තර තුරට ගෙන යාමට මහා පරිමාණ ව්‍යාප්ති නැතුවාට කම් නැත. සුළු පමණින් දියත් වන මෙවැනි වැඩමුළු වලින් මහා පරිමාණයේ ඵල නෙලා ගත හැකි. මෙම ජාතික උත්සවයේදී අපගේ කලා නිර්මාණ සඳහා හොඳ ඉල්ලුමක් තිබුණු බව සත්‍යයි. එමෙන්ම අපගේ ආහාර පාන ඔහු ඉතා රුචියෙන් රසවින්දියයිරු අපි දුටිමු. පැමිණ සිටි විදේශිකයන්ගේ සතුට වෙනුවෙන් සංස්කෘතික සංදර්ශනයක්ද සූදානම් කිරීමට සෙක්සා පදනම අමතක කළේ නැත. අඩු පහසුකම් මැද කුඩා දරු දරියන්ගෙන් ලොකු වැඩක් ගැනීමට හැකි බව කියා දෙමින් අපේ ප්‍රංශයේ උපන් දූ දරුවන් තම නර්තන ගායනා
ඉදිරිපත් කිරීම අගය කළ යුතුය. ඔබ වෙනුවෙන් සූදානම් කර ඇති සංස්කෘතික කලා සංස්කෘති මංගල්‍ය කසුණු මොහොතකින් මේ වේදිකාවේ ඔබ වෙනුවෙන් විවෘත වෙනවා. Magé Hatete Dalada Himisaranai veut dire la bénédiction du Bouddha sur mon pays. මේ පැමිණ සිටින විදේශිකයන් අපි ආදරයෙන් පිළිගන්නා වගේම ඔවුන්ට අපි කවුද යන වගේ වචන මාත්‍රයකින් හෝ ඉගියක් ලබා දෙන්නට පුළුවන් නම් අපි හිතනවා අපි මේ දවස සාර්ථක වෙන්නම කළා කියලා. අපිට ගොඩක් සම්පත් නැති වුණත් තියෙන පුංචි සම්පත් ප්‍රමාණයෙන් මොවුන්ට යම් කිසි ඉගියක් මොවුන්ට යම් කිසි හැඩයක් යම් කිසි පුංචි මතකයක් දෙන්න පුළුවන් නම් ශ්‍රී ලංකාව ගැන ශ්‍රී ලංකිකයන් ගැන අපේ අනන්‍යතාවය ගැන මම හිතනවා අපගේ චන්දරත්න හාමුදුරුවන් ගත්ත උත්සාහය ගත්ත ප්‍රයත්නය මුණ දුන්න අභියෝගය යම් කිසි ප්‍රමාණයකින් ජයගත්තා කියලා. බාධක කම්කටොළු මැද වර්ෂාව සීතල නොතකා දවස් කීපයකට මෙතන මහන්සි වී මේ සියලු දේවල් ලකලා ලෑස්ති කරමින් ඔබට මෙවැනි දවසක් ඉදිරිපත් කරන්න උත්සාහ කරන අපගේ නායක ස්වාමින් වහන්සේට අපගේ අප සියලු දෙනාගේම ආදර ගෞරවය මේ අවස්ථාවේදී ප්‍රංශයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මම පුද කරනවා. හේතුව මෙම ශ්‍රී ලාංකික දජය ලෙල දෙන්න හෝ අපගේ බෞද්ධ දජය ලෙල දෙන්න හෝ ඉඩ කඩක් අපට පැරිසියේ හෝ ප්‍රංශයේ තුල ලැබෙනවා නම් ඒ මූලිකත්වය නිතරම දරන්නේ අපගේ චන්ද්‍රත් ස්වාමින් වහන්සේ නිසා. ලෝක විනාශයට ඇඟිලි ගැනගෙන ඉන්නේ නැතිව අත ඇති වාසනාව ගැන හිතලා තම තමන්ගේ කාර්යභාරයේ නිවැරදිව හඳුනාගෙන සමාජයට කළ හැකි උපරිම සේවය කිරීමෙන් තමන්ගේ මරණයට අගයක් ලබා දීමට සුදුසු කාලයයි මේ. තවත් ජයග්‍රහයි ශ්‍රී ලාංකික දිනයකින් හමු වෙනතුරු ඔබට ආයුබෝවන් වාසනාවන්.